ඒ අදාළ දිනවලදී පැවැත්වන්නේ නැහැ. ඡන්දය සම්බන්ධයෙන් ඉකී තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ ගැසට් පත්‍රය අවලංගු කරලා තියෙනවා. ජනතාවට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ. මේ නඩුවේ පෙත්සම් කරුවන් දැන් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු දේශපාලන පක්ෂ හිතනවා නම් මේ ඡන්දය කල් දැමීම සදාකාලීව කරගන්න පුළුවන් කියලා, ජනතාව ඉදිරියට අනේක සදාකාලීව කරගන්න පුළුවන් කියලා ඒක විහිළුවක්. ජනතාව ඉදිරියට යන එක ඊතරම් ඉක්මනට දැන් අද නැතුණාට ජනතාව ඉදිරියට කවදා හරි දවසක යන්න එනවා. මේ මැතිවරණ හැමදාම මැතිවරණ වලින් බයේ හැංගිලා ඉන්න විදියක් නැහැ. ඒ නිසා අපි මේ තීන්දුව ඉසන ආචාර කරගෙන අපිට කියන්න තියෙන්නේ ජනතාව නිසි උත්තර නිසි වේලාවේදී ලබා දෙයි. තමන්ගේ තමන්ට ඡන්දයිතිය ලැබිච්ච අවස්ථාවෙම ඒ මැතිවරණ ලැබිච්ච අවස්ථාවේ ප්‍රථම අවස්ථාවේම ජනතාව ඒ නිසි පිළිතුර ලබා දෙයි. ඉතින් අපි ප්‍රේක්ෂාවෙන් බලන් ඉන්නවා. අපේ ප්‍රයත්නය සිද්ධ වුණේ ජනතාව වෙනුවෙන් ජනතාවට ඡන්දයිතිය ලබා දෙන්න. අද මේක අපි සමහරු හිතන්න පුළුවන් අපි සත්‍ය ගවේෂකයන්ට මේ කරපු ප්‍රයත්නය යම් කිසි දෙයක පරාජයක් කියලා. නෑ, මේ පරාජයක් නෙමෙයි. මේ ජයග්‍රහණේ පළමු පියවර වෙන්න පුළුවන්. මේ ජයග්‍රහණ යම් කිසි කුඩා පසුබෑමක් වෙන නිසා අපි ජනතාව වෙනුවෙන් ඒ කරන සටන නවත්වන්නේ නෑ. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හඬ නැගීම අපි තවදුරටත් කරගෙන යනවා. නීතිඥ ප්‍රේම්නාත් සී දොළවත්ත සත්‍ය ගවේෂක සංවිධානය මෙම අදාළ පෙත්සමේ මැදිහත්කාර පෙත්සම් කරනවා. ආපහු ගමු ඉතින් මොනවා කරේ මම දන්නවා ඔය වැඩි පරිප්පු කරනවා. ආ මේ ඕලන්ට ඉංග්‍රීසි එක දෙන්නම් මම ඕන්නම්. ඉංග්‍රීසි එකක් දෙන්නම්. ඔහොම දාමු මේක දාන්න තුලාර. ශේෂාධිකරණය විසින් මේ අවස්ථාවේ තීරණයක් ලබා දීලා තියෙනවා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව. අපි දන්නවා මේ පෙත්සම් කරුවන්ගේ ඉල්ලීමුනේ ඡන්දයේ පැවැත්වීම තුලින් මේ අදාළ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියන කාරණේ. කෙසේ වෙතත් ශේෂාධිකරණයේ මේ අදාළ නියෝගය සම්බන්ධව අපි ගෞරවය පුද කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ නියෝගය අපි පිළිගන්නවා. දැන් අවසානයේ අද වෙන විට සිද්ධ වෙන්නේ අපි උත්සාහ කරේ ජනතාව වෙනුවෙන් ජනතාවට හිමි ඡන්ද බලය ලබා දෙන්න. අපි මේ නඩුවට මැදිහත්කාර පාර්ශ්වයට ඉදිරිපත් වෙන්නේ ජනතාවට ඡන්දය ලබා දෙන්න. දැන් අද ඡන්දය පැවැත්වෙන්නේ නැහැ මේ තීන්දුවත් එක්ක. ඉතින් මෙහි පෙත්සම් කරුවන් වෙන්නේ මේ රටේ විපක්ෂය. මේ රටේ ප්‍රධාන පක්ෂ. ඒ අය තමයි පෙත්සම් කරුවන්ට මේ අය නඩුවට සහභාගී වුණේ. ඉතින් ඒ අය හිතනවා නම් ජනතාව ඉදිරියට ඡන්දයට යන එක කල් දැමීම ජයග්‍රහණයක් කියලා. මම කියන්න කැමති එක තාවකාලික ජයග්‍රහණයක්. ඔය සියලුම දෙනාට කවදරි දවසක ජනතාව ඉදිරියට යන්න වෙනවා. ජනතාව ඉදිරියට ගියාම ජනතාව නිසි පිළිතුරු ලබා දෙයි. හැමදාම ජනතාව ඉදිරියෙන් හැංගිලා, හැමදාම ඡන්ද වලින් දුවලා ගිහිල්ලා, හැමදාම ඡන්ද වලින් පැනලා ගිහිල්ලා ඒ අය හිතනවා නම් එක ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා එක මිත්‍යාවක්. කවදාහරි දවසක ජනතාව ඉදිරියට ගිහිලා ඡන්දය උරුගා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ මේ කරන ලද වැදගත් වීම යම් කෙනෙකු කියන්න පුළුවන් අපේ පරාජයක් කියලා. අපි මේ මැදිහත් වීම කරන්නේ ජනතාව වෙනුවෙන් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා. මෙය අපි දකින්නේ පරාජයක් විතරක් නෙමෙයි, ජනතාව වෙනුවෙන් කරන අරගලය, ජනතාවගේ ඡන්දයිති වෙනුවෙන් කරන අරගලය, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුව කරන ලද අරගලේ ජයග්‍රහණයේ පළමු පියවර හැටියට අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි තවදුරටත් අපි මේ සුළු අපි යම් මේ සිදුවීම පදනම් කරගෙන නෙමෙයි, අපි තවදුරටත් කොතරම් බාධක ආවත් ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කාරණය සම්බන්ධයෙන් අපි කිසිම අවස්ථාවක පැකිලෙන්නේ නැහැ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා. ඉතින් පැහැදිලිවම මේ නඩු තීන්දුව අරහා පවත්වන්න තිබ්බ මහමැතිවරණය කල් ගිහිලා තියෙනවා. ඔබ අහන ප්‍රතිඵල එක බැලුවාම මහමැතිවරණය කල් ගිහිලා තියෙනවා. ඒ අදාළ විශ්‍රාම වැටුප් අහිමි වේ යයි බයෙන් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකම මෙහි කීප ප්‍රතිපැති කීපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. නමුත් අපි මේ වෙලාවේ ප්‍රධාන වශයෙන් අපි ජනතාවට කියන්න ඕනේ ජනතාව ඡන්දයක් නම් බලාපොරොත්තු වෙන්නේ. ජනතාවට අපි කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න. ජනතාවගේ අපේක්ෂාව ඡන්දයක් නම් ඒ අපේක්ෂා භංගත්වයට පත් වෙන්න එපා. මොකද මේ පක්ෂ කීපයට මේ පෙත්සම් මේ නඩුවේ පෙත්සම් කාඩු වෙච්ච මේ පක්ෂ ටිකට හැමදාම ඡන්ද වලින් පැනලා ගිහිල්ලා හැංගෙන්න බෑ. හැමදාම ඡන්ද වලින් ගිහිල්ලා හැංගිලා ඡන්ද කල් දාගෙන ජනතාව ඉදිරියේ ජනතාවගේ අයිතිවාසිකම් වලට බය වෙලා හැංගිලා ඉන්න බෑ. කිසියම් මොහොතක ජනතාව ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ කිසිම අවස්ථාවක අපේක්ෂා භංගතර පත් වෙන්න බා. අපි විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් කියන්නේ ඊටාම නුදුරේදී මැතිවරණයක් ඒ මැතිවරණෙදී
තමන්ට බලුවන් තමන් සිතන පතන තමන් අපේක්ෂා කරන නායකයෝ තමන් වෙනුවෙන් පාලනය කරන තමන්ට පත් කරගන්න පුළුවන්. නෑ පැහැදිලිව දැන් මේ තීන්දුව සම්බන්ධයෙන් මම හබ කරන්න යන්නේ. මේ තීන්දුව වරණකන්න මම උත්සාහ කරන්නේ. මොකද මේ තීන්දුවට පෙර අපි අපේ මතයේ මතවාදී අපි දිගින් දිගටම ඉදිරිපත් කරා. දැන් මේ මතවාදී අපි ඉදිරිපත් කරාට වඩා මේ ආනුෂංගික ප්‍රතිඵලය අපි බලන්න ඕනේ. ඡන්දයක් ලැබෙනවා නම් ලැබෙන ජනතාවට. මම එයයි කතා කරන්නේ. අපි කතා කරේ ජනතාවගේ ඡන්ද වෙනුවෙන්. ඉතින් මම මේ නිසා මේ වෙලාවේ මේ තීන්දුව සම්බන්ධයෙන් විචාර කරන්න යන්නේ. නමුත් ප්‍රතිඵලය තුළ අපිට ඡන්දය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඡන්දයක් ගන්න සටන අපි දියත් කරනවා. අපි ඉල්ලුවේ මේ රටේ ජනතාවට ඡන්දය පාවිච්චි කරන අවස්ථාව. ඒ ඇරෙන්න වෙන පක්ෂයක් ශක්තිමත් කරන්න වෙන කණ්ඩායමක් ශක්තිමත් කරන්න මේ අපි අවශ්‍යතාවය වුණේ ඡන්දයක්. අපි ඒ සටන වෙනුවෙන් මෙය සුළු පසුබෑමක් සමහර විට වෙලා කියන්න පුළුවන් මේ පරාජයක් කියලා. නෑ අපි මේක පරාජයක් කියලා හිතන්නේ. මේ ජනතාව පැත්තෙන් අපි හිතන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පළමු පියවර හැටියට අපි විශ්වාස කරනවා මේ.